ගිනි ගෙඩි සහ ගෙදර ගින්දර ඒක තමයි අපේ මාතෘකාව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගෙදර ගින්දර ඇති වෙන්නේ හටගන්නේ කොහොමද අගහිඟකම් නැති බැරිකම් එක්ක මේ ගින්දර හටගන්නවාද එහෙම නැත්නම් තේරුම් ගැනීමේ නොහැකියාවක් නිසා අනවබෝධය නිසා ගින්දර හටගන්නවාද නෝනා නිසා ගින්දර හටගන්නවාද මහත්තයා නිසා ගින්දර හටගන්නවාද දරුවෝ නිසා හටගන්නවාද වටපිටාය නිසා ගින්දර හටගන්නවාද කියලා අපි ටිකක් මේක තේරුම් බේරුම් කරගෙන යන්න. ඇත්තටම මේ ගින්දර හටගන්න ගිනි හටගන්න හේතුව මොකක්ද? එහෙම නැත්නම් අපේ මහාචාර්යතුමා පැහැදිලි කළ ආකාරයට මේක මානසික ප්‍රශ්නයක්ද? ඔබ වහන්සේට ඇති පිළිතුරක්. ඔව් මං හිතන්නේ මේක සංකීර්ණයක්. ඒ කියන්නේ මේ තනි හේතුවක් හැටියට කියන්න බෑ. ඒ හැම පැත්තෙම හේතු තියෙනවා. සමහර වෙලාවට ආර්ථිකමය ගැටලු වෙනවා. සමහර වෙලාවට අර වගේ මානසික පැත්තෙන් එන පැතිකඩයන් තියෙනවා. සමහර වෙලාවට මේ ධර්මානුකූල අවබෝධයක් නැතිකම. සමහර වෙලාවට ලද දෙයින් සතුට වෙන්න බැරිකම. විශේෂයෙන්ම මේ ආකල්පමය ප්‍රශ්නයකුත් තියෙනවා. මෙන්න මේ සියල්ල කැටි වෙලා තමයි මේ සමස්ත ප්‍රශ්නෙන්නේ. අනිත් එක තමයි අර බාහිරව දාන ගිනි ගෙඩි තියෙනවා. ඒ හරහා ඇති වෙන ප්‍රශ්නත් තියෙනවා. ඉතින් මෙතන ප්‍රධාන වශයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට උන්වහන්සේ දෙපලකගේ විවාහය සඳහා අවශ්‍ය කරන මූලික සාධක හතරක් පෙන්නුවා. පෞල් ජීවිතයක් සාර්ථක කරගන්න. පළවෙනි එක තමයි සමසද්දා. දෙදෙනාම සමාන වූ ශ්‍රද්ධාවක් තිබිය යුතුයි. දෙවෙනි එක තමයි සම සීල. දෙන්නම සමාන වූ සීලයක්. තුන්වෙනි එක තමයි සම ඡාග. දෙදෙනාම සමාන වූ පරිත්‍යාගයක්. හතරවෙනි එක සම ප්‍රඥා. සමාන වූ ප්‍රඥාව. මේ ගුණාංග හතර යම් පවුලක ස්වාමියා සහ ස්වාමි දියණිය අතර තියෙනවා නම් ඒ පවුලේ අභ්‍යන්තර ගැටලු ඇති වෙන්න විදියක් නැහැ. අද වෙලා තියෙන්නේ මේ මෑතකදී මම දැනුවත් අප ප්‍රදේශයේ මම හිතන්නේ ඒ දියණිය මේ බාල වයස්කාර දියණියක්. අනේ ඉතින් කෙලින්ම මේ ගෙදල් වල අයටත් හරියට විස්තරේ කිව්වේ නැහැ මොකද්ද සිද්ධිය කියලා. මේ ඒ දියණිය මම හිතන්නේ බාල වයස්කාර කෙනෙක් හැටියට මේ පිරිමි ළමෙක් හොයාගත්තා. එතකොට ඒ වගේ අය විවාහ ජීවිතයට ගියාම අනිවාර්යයෙන්ම මුලින් ඉඳලා ප්‍රශ්න ඇති වෙනවා. මොකද මේගොල්ලෝ විවාහය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේගොල්ලෝ මේ අර එකපාරටම ආදරයෙන් වෙලිලා ගිහිල්ලා මත් වෙලා අහුවෙලා යනවා. ඊට පස්සේ පවුලේ ප්‍රධාන දේවල් වලට මුහුණ දෙන්න යනකොට දරු සම්පත් ලැබෙනකොට ආර්ථිකයේ ප්‍රශ්න එනකොට මේගොල්ලන්ට ඒව දරන්න තරම් ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාව මෝරලා නැහැ. දැන් අර අපේ ගෝකුල මැතිණිය පෙන්වලා දුන්නා ඒ කාලේ අපේ අතීතයේ හිටපු මුතුන් මිත්තෝ වැඩිහිටිය අය උපදෙස් දුන්නා. දැන් කෝ උපදෙස් දෙන්න මුතුන් මිත් මේ කියන්නේ වැඩිහිටිය අය කෝ කවුද වැඩිහිටියෝ කියන්නේ කවුද උපදෙස් දෙන්නේ කවුද ආචාර විද්‍යාත්මක ලෙස කටයුතු කරන වැඩිහිටියෝ කවුද? දැන් වගේ ලොකු ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. එතකොට වැඩිහිටියන්ට වෙලාවක් තියෙනවද ළමයි එක්ක කටයුතු කරන්න? වැඩිහිටියොත් බිසි. වැඩිහිටියන්ට වෙලාවක් නැහැ. එතකොට ළමයින්ට උනත් කවාගෙන යන්න තියෙන්නේ. ඒ කාලේ නම් බත් ගුලිය කරලා බොහොම ආදරෙන් තමන්ගේ දරුවට කවන අම්මලානේ හිටියේ. එතකොට ආච්චි අම්මලා හිටිය කතා කියලා දෙන්න. අද එහෙම තත්ත්වයක් නැහැ. ඉතින් ඒ නිසා අර ප්‍රධාන කරුණු හතර සම්පූර්ණ වුණා නම් තවමත් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ අසන්ත මාත්මය සර්වකාලීන එකක්. මම ওই කාලීන කියන වචනේ උගක් තැන්වල දේශනාවලට පාවිච්චි කරනවා අපේ අත්නායක මහත්තයා කාලීන ධර්ම දේශනා කියලා. මම ඒකට කැමති නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය සර්වකාලීනයි. ඔව් ඕනම කාලයකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ මාතෘකාව සර්වකාලීන මාතෘකාවක්. එදත් මේ ප්‍රශ්නේ තිබුණා දේවානම්පියතිස්ස යුගයේදී. අර විසාකාවගේ කාලේ තිබුණා. දැන් ගෙයි ගින්දර පිටට දෙන්න එපා පිටගින්දර ගෙට ගන්නත් එපා කිව්වා. දෙක දෙපැත්තට කිව්වේ. පුදුමාකාර දර්ශනයක් එතන තියෙන්නේ. දෙපැත්තට හරියට ගැළපිලා යනවා. ඒ දෙකෙන්ම අපිව විනාශ කරලා දානවා. ගෙයින් දෙන ගින්දරෙනොත් අපිව විනාශ වෙලා යනවා. පිටින් ගන්න එකෙනොත් අපිව විනාශ වෙලා යනවා. මොකද දෙකම ගින්දර හින්දා. කොතන තිබුණත් ගින්දරම තමයි. එතකොට දැන් හැබැයි මේ ගින්දර වර්ග ගැන කියනකොට මට මතක් වෙන්නේ මේ උඩ තියෙන සමහර මේ ගින්දර වගේ නෙමෙයි හැබැයි නිරේ තියෙන ගින්දර. ඒක වෙනම ගින්දරක් කියලා කියන්නේ. මහ ගින්දරක්. එතකොට
සමසද්දා සමසීල සමචාග සමප්‍රඥා කියන මේ කරුණු හතර යම් ස්වාමි දියණියක් තුල හෝ ස්වාමි පුරුෂයෙක් තුල තියෙනවා නම් ඒ පවුලේ කිසිම අරුබුදයක් ඇති වෙන්නේ නැහැ. දැන් ස්වාමියාට කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ ස්වාමි දියණිය ගැන. එයා සිල්වත් නා. එයා කොහෙ හිටියත් මෙයා දන්නවා මගේ නෝනා මහත්මිය මේ වගේ කෙනෙක්. ඒ වගේම ස්වාමි දියණියටත් ස්වාමි පුරුෂයා විදේශගත වෙලා හිටියත් දන්නවා මගේ ස්වාමි මේ පුරුෂයා මේ වගේ කෙනෙක් කියලා. දැන් මට මතකයි එක මහත්මෙක් අපේ ප්‍රදේශයේ එතුමාට අර්බුදයක් ඇති වුණා. අර්බුදයක් ඇති වෙලා එතුමා ඒ ප්‍රශ්නේදී කිව්වේ ස්වාමීන් වහන්සේ හින්දා අපේ ස්වාමීන් වහන්සේලා හින්දා මං ඉවසුවේ ඒ පෞල් අභ්‍යන්තර ප්‍රශ්නයක්. මෙතුමා මම හිතන්නේ එතුමාට කියලා තියෙනවා පිටස්තර අය ඒ අභ්‍යන්තර ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේදී නෝනායි මහත්තයයි අතර ප්‍රශ්න ඇති වුණේ නෝනා පිළිබඳව යම්කිසි සැකයක් මතුවෙච්ච අවස්ථාවක්. එතකොට යාළුව කියලා තිනවා අපි ඕකිව උස්සන්නද? ඒ වචන වලින් කියනවනම් මොනවද කෙරෙන්න ඕන? ඔහො අපිට කියන්න කියලා. ඒ වගේ තිබුණා. ඊට පස්සේ මම කිව්වා එහෙම නෙමෙයි. අපි මං හුඟක් කතා කියලා දුන්නා. මේ වගේ ප්‍රශ්න දැන් බෝධිසත්වයන් වහන්සේ සංසාරේ යන ගමනේදී එතුමා අතිනුත් යම් යම් අඩුපාඩුකම් වෙලා තියෙනවා. අපිට මේ පරිපූර්ණ කෙනෙක්ව බලාපොරොත්තු වෙන්න බෑ මේ සාමාන්‍ය ජීවිතේදී. ඔබතුමා එහෙම බලාපොරොත්තු වෙන්න එපා. අපි මේක විසඳ ගන්න බලමු. මෙතුමා ඉතින් මන්නේ අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ පැත්තකට වෙලා ඉඳගෙන මාව මතක් වෙනවා කිව්වා. ආයි නිකන් ඉන්නවා කිව්වා. මේ කෙලින්ම ගිහිල්ලා තියෙන පොලිසියට මන්නේත් අරගෙන කියලා දෙනවා මම මාත්‍යා මම බලාපොරොත්තු වුණේ මෙන්න මේ විදිහට එන්නයි. නමුත් මේ ස්වාමීන් වහන්සේලා මාව හරියටම පාලනය කරා. දැන් අර අපේ අතුගෝරළ මැතිතුමා සඳහන් කළා හරි උපදේශනයක් දෙනයි ඉන්න ඕන. දැන් බලන්න අර අහුවෙලා තියෙන ඔය යාළුවෝ කියන අය මොකද්ද කියලා තියෙන්නේ? මොකද්ද කෙරෙන්න ඕන? උස්සන්න ඕන නම් උස්සන්න. ඊට වඩා මොකක් කරේ අතුරු දහම් කරන්න ඕන නම් අතුරු දහම් කරන්න. අන්තිමේදී කොහොම හරි දෙගොල්ලෝ එකතු කරලා සාකච්ඡා කරලා අද බොහෝම සමගියෙන් සමාදානයෙන් යහපත් ලෙස ඒගොල්ලෝ ජීවත් වෙනවා. දැන් අර විශ්වාසය හොඳටම ඇති වෙලා තියෙනවා. අර පෙරතිවිච්ච ආදරය කරුණාව සේරම ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ හරි තැනකට යොමු වෙන්න ඕන. හරි තැනකට යොමු වෙන්න ඕන. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නයත් එක්ක කියනකොට කරුණු කාරණා රාශියක් ඇත්තටම කියනවා නම් ලද දෙයින් සතුටු වෙනවා නම් තමන්ට ලැබෙන ආදායමට අනුව සතුටු වෙලා ජීවත් වීම කරගන්න පුළුවන් නම් තමන්ගේ ආකල්පවල වෙනසක් ඇති කරගන්න පුළුවන් නම් අභ්‍යන්තර ප්‍රශ්න ටික නැති කරගෙන විශේෂයෙන්ම බුදුදහමට අනුව අනිත්‍ය කියන එක පිළිගන්න පුළුවන් නම් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා ඇතිවන දුක පිළිගන්න පුළුවන් නම් අනාත්ම අපේ වසඟේ පවත්තන්න බෑ කියන එක පිළිගන්න පුළුවන් නම් බොහෝ ප්‍රශ්න අඩු කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. බලාගෙන ගියාම හදවත ගලවලා අතක් දෙන්න වගේ උදව් කරන්න එන අය. අපි කරන්නම් අපි බාර ගන්නම් ඔයා බා වෙන්න එපා තඹ දොයිතුවකට ගණන් ගන්න එපා අපි ඉන්නවා කියලා එන අයගෙන පරතන් වෙන්න ඕනේ බැලින්නම් අන්තිමට කොහෙන් කියලා වරෙයි දන්නේ නැහැ. බලපුවාම උදව් කරන්න වගේ එන හැබැයිටම සද්ධාවෙන් උදව් කරන අයත් ඉන්නවා. එහෙම මිත්‍රයෝ නෑදෑයෝ හැමෝටම ඉන්නවා. හැබැයි ඒ අතරේ ඇවිලෙන ගින්නට පිතුරු දාන අයත් ඉන්නවා බලාගෙන ගියාම නේද අත්තනායක මහත්තයා? හසන්ත මට ආයිසරයක් ඉතිහාසයට යන්න හිතෙනවා. අර සිදුවීමෙන් පස්සේ අවුරුදු 200කට විතර පස්සේ කැලණිය පළාතේ කැලණි තිස්ස රජතුමා එතුමාගේ බිසවගේ නමත් ඉතිහාසයේ නැහැ. බිසවගේල විතරයි පොතපතේ සඳහන් වෙන්නේ. කැලණි තිස්ස රජුරන්ට තමන්ගේ බිරිඳ ගැන බිසව ගැන පොඩි සැකයක් තියෙනවා. ඔහු නිතරම බිසව දෙස බලන්නේ මෙයාගේ මොකක් හරි සම්බන්ධයක් ඇති. ඇය ගාද්දිහා බැලුවත් ඇලද්දිහා බැලුවත් වැලද්දිහා බැලුවත් රජ්ජුරුව බලන්නේ කොහෙද බැලුවේ? මොනවද බැලුවේ? මේ ආතතිය බිසවට දරාගන්නම බැරි තැන. ඇත්තටම ඇය තවත් තව දරාගත යුතුව තිබුණත් ඇය දරාගත්තේ නැහැ. ඇය බැලුවා මේක කියන්න කවුරු හරි. අපේ අතුගොරළ මහත්තය කිව්වා වගේ මේ කාට හරි කියන්නයි ඇයට ඕන වුණේ. පොදෑ වටේ ඒ පිළිබඳ කතිකාවතකට කෙනෙක් හිටියේ නැහැ.
ඇ කිව්වේ අර කැලණිතිස්ස රජතුමාගේ මල්ලිට උත්තියට උත්තිය මල්ලි අර ඔබ වහන්සේ දේශනා කළා වගේම මේ ආතතියෙන් යුක්ත නෑනාට ඔහු සම්බන්ධ වෙනවා රහස් සම්බන්ධයක් හටගන්නවා ඇයටත් වෙන කරන්න දෙයක් නැතුවම වෙන්න ඇති මේක ආරංචි වෙනවා රජුට රජු මල්ලිව මරන්න පන්නනකොට මල්ලි පලා යනවා ඔහුට දැන් නෑනට ලියුමක් එවන්න ඕන ඔහු ලියුම එවන්නේ යාළුවෙක් සිවුරු අඳවලා ඔහු පැවිද්දෙක් නෙවෙයි භික්ෂුන් වහන්සේ නමක් නෙවෙයි මේ ගිහියා සිවුරු අඳලා එයා අතේ ලියුමක් දීලා නෑනට මේ රජමාලිගාවට එවනවා අර රජමාලිගාවේ හැමදාම දාන්නට වඩිනවා රහතන් වහන්සේ නම ඒ රහතන් වහන්සේ නම පිටිපස්සෙන් තමයි අර ව්‍යාජ භික්ෂුව එන්නේ ඒ ව්‍යාජ භික්ෂුව අතේ තමයි ලියුම තියෙන්නේ ගෙනල්ලා ලියුම දානවා පිටිපස්සෙන් එන ව්‍යාජ භික්ෂුව නායක හාමුදුරුව හිතනවා මේ මගේ රජ්ජුරුව තව නමකට ආරාධනා කළාද ඒ පොඩි නම එහෙම හිතනවා හාමුදුරුව හිතනවා එහෙම රජ්ජුරුව හිතනවා මේ ගෝල නමක් කියලා හැබැයි මෙයා ව්‍යාජ භික්ෂුවක් ලියුම විසිකන්නකොටම රජ්ජුරුව ලියුම ඇහිඳගන්නවා ඇහිඳගෙන බලනකොට ඒක පෙම් පතක් ඒකේ අකුරු උත්තිය මල්ලිගේ අකුරු ඒත් සැකයෙන් රාගයෙන් ගැවසිච්ච රජුට මල්ලිගේත් අකුරු තේරුනේ නෑ ඔහු හිතුවේ නායක හාමුදුරුව ලියුමක් ලියලා පොඩි හාමුදුරුව අතේ දුන්නා වහාම කුපිත වූ මහරජ ව්‍යාජ භික්ෂුව කපල කපල මූදට දාලා රහතන් වහන්සේ තෙල් කටාරමක දාලා ගිනි තිබ්බා මේ වෙලාවේ තමයි ඔය පළවෙනි සුනාමිය ලංකාවට එන්නේ ඒ සුනාමියෙන් විහාර දේවී මොහොතට බිලි වෙනවා අපි ඔතනින් නැවැත්තුවොත් ලංකාවේ මේක හොඳකුත් සිද්ධ වුණා මොකද මේ විහාර දේවිය පාවී ගිහිල්ලා තමයි කාවන්තිස්සත් එක්ක එකතු වෙලා ඔය දුටුගැමුණු කුමාරයා ලබන්නේ ඒ කොහොම වෙතත් භික්ෂුන් වහන්සේ නමක් තෙල් කටාරමක දාලා අපවත් කරන්න තුඩු දුන්නු දේශපාලනයක් කැලණියේ බිහි වුණා. එතකොට ඒකෙන් ඇතිවෙච්ච අපකීර්තිය ලංකා ඉතිහාසයේ මකන්න බැරි තරමට මේක හාරලා හොයලා බැලුවොත් මේක ඇස්සේ තියෙන්නේ රජුගේ නොගැලපෙන බව. දේවිය ඉවසාගෙන හිටියා නම් මේ රාජ්‍යතාන්ත්‍රික කැත ලකුණ අපිට ලැබෙන්නේ නැහැ. ඒත් ඒ දේ සිද්ධ වුණා. දේවියට දරාගෙන ඉන්න බැරි වුණා gedara gindara පිටට නොදී. බලාගෙන ගියාම මේ ගින්දර සදාකාලිකවම ලෝක ඉතිහාසය තුළ පවතිනවා. එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් නැහැයි කියලා අපිට කියන්න ඕනේ. අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අනාදිමත් කාලයක පටන් මේ ගින්දර, මේ ප්‍රශ්නේ, මේ සැකය එහෙමම පවතිනවා. රූපවාහිනිය තිබුණේ නැහැ, දොරමල්ලා තිබුණේ නැහැ, ප්‍රශ්නේ තිබුණා. හැබැයි රූපවාහිනිය ගිහුවාම දැන් මේ මාධ්‍ය දැන් ගෙදරට එන අමුත්තෝ ගැනනේ ඔය කතා කරන්නේ. වටපිට අය, නෑදෑයෝ, මිත්‍රයෝ ගිනි අරගෙන එන, ගිනි තියලා යන්න එන අය ගැන කතා වුණා. හැබැයි කවුරුත් කාටවත් නොතේරෙන විදිහට ගෙදර සාලෙට ඇවිල්ලා ගිනි තියලා එන අය, මේ රූපවාහිනී නාලිකා, අන්තර්ජාලය, ෆේස්බුක් එක ඌව හරහා ගන්න ගින්දර ගැන අපි වෙනම කතා කරන තරමට අද ගිනි ඇවිලමින් පවතින සමාජයක සමාජ හදවත් ගිනි ගන්නවා. ඒ ගිනි තියලා තියෙන්නේ ෆේස්බුක් එකෙන්, සමාජ අන්තර්ජාලයෙන්, ස්කයිප් එකෙන් තමයි ගිනි තියලා තියෙන්නේ. කවුරු ගෙදරට ඇවිල්ලා නැහැ වෙනම. ඉතින් අපි මේ නූතන සංනිවේදන මාධ්‍යත් එක්ක සමාජයේ ගිනි ගන්නේ කොහොමද, ගෙවල් ගිනි ගන්නේ කොහොමද, රුචි අරුචිකම් වලට බලපාලා තියෙන්නේ කොහොමද, සමාජ මහත්යට ඕනේ ටෙලි නාට්‍ය බලන්න, ඕනට ඕනේ වෙන උයන පිහින එකක් බලන්න. දැන් එතන ඇති වෙන ගැටුම සමහර එක රූපවාහිනී යන්ත්‍රයේ තියෙන නාලිකා ගොඩක් තියෙනවා. මේක මාරු කරගන්නේ කොහොමද එකම වෙලාව? සමහර මෙහෙම ගිනි ගන්න වෙලාවලුත් තියෙනවා. අපිට ඒ සියල්ලක් ගැනම කතා කරන්න හැකියාව තියෙනවා. මට අවශ්‍ය දෙන පාලක මැදිරිටේ යන අනුග්‍රහ බව තුමේ පණිවිඩ කීපයක් සඳහා.